මං කියන්නේ අපි මනසට පොඩ්ඩක් විවේක දෙන්නොට මනස දිය වෙන්න. මනස දිය වෙන්න ඕනේ මෙතන. අපි මේ ඕනට වඩා විශ්ලේෂණ කිරීම තුළ ඕනට වඩා මේ බෙදීම් ඇතුලේ අපි මනසටම හිර වෙලා මේ ඉන්නේ. ඒකට පොඩ්ඩක් නිවෙන්න දෙන්නේ නැහැ. ඒකට හිර වෙලා ඉන්නවා. ඉතින් මං කියන්නේ අපි ඒ වෙන්නේ ඔය අපි බුද්ධ ආගමේ නිවෙන්න දීපු ටිකම අපි හවුෙන්න ඉර වෙලා ඉන්නේ. ඒ ඒවා දැන් දැන් වැඩේ තියෙන්නේ බුද්ධ ආගමේ තියෙන සූත්‍ර එක්කෙනෙක් එක කෑල්ලක් එන කියන්නේ. අපි ওই කෑලි 5000ක් ගහවක දැන් දානවා. දැන් අපි ඒ වගේ හිර වෙලා මේ ඉන්නේ මේ. මට ඉතින් ගොඩාක් දෙන බලන්නකො දැන් අපි කොච්චර කන්ඩිෂන් වෙලාද දැන් නිවන හොයන එකට කන්ඩිෂන් වෙලා නේ මේ ඉන්නේ. ඒක කාටවත් තේරෙන්නේ නැහැ නේ. අපි මේ සත්‍ය හොයන්න මනස මම සත්‍ය හොයන්න ගියපු ගම මම සත්‍ය හොයන් සත්‍ය අවබෝධ නොකරපු කෙනෙක් මෙතන ඉන්නවා කියන මායාවට අහු වෙලා ඉන්නේ. මම සත්‍ය හොයන්න බලන්න හිත අරින්ම බලන්න කපටිකම. හැබැයි මං කියනවා හිතට කරන්න පුළුවන් අන්තිම රැවටීම ඔච්චරයි. මිනිස්සෙක්ක මායාවේ අන්තිම මායාව තමයි සත්‍ය සොයන්න ඕන කියන මායාව විතරයි හිතට කරන්න පුළුවන්. එතන ඉන්න මිනිස්සේ සත්‍ය හොයන්න කියන එකත් මායාවක්. හැබැයි මිනිස්සෙක් ඒක හරියටම මේක හොයන්න එක දෙනුනාම එයාට අවබෝධ වෙනවා මේකේ හොයන්න දෙයක් නැති බව. අන්නේ හොයන්න දෙයක් නැති බව තේරුන දවසට එයා හොයා ගන්න ඕන තැනට ඇවිල්ලා. අපි මේ හොයාගෙන යන්නේ අපිට හොයා ගන්න දෙයක් තියනවා කියලා, ඒ කියන්නේ හොයාගත්ත නැති කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ මේ. නෑ දෙයිද? නෑ. දැන් අපි දැන් මම මෙහෙම කිව්වම ඊට පස්සේ නෝ අදින් පස්සේ මම මේක හොයන එක නතර කරනවා. ඒ එතන හොයන එක නතර කරනවා කියන හොයවිල්ලට ගිහිල්ලා. ආයෙත් අහු වෙනවනේ විඤ්ඤාණයට. මං කියන්නේ සෙවීමයි නොසෙවීමයි දෙකෙම නිදහස් වෙන්න. ඊට පස්සේ නිදහස් වීමනොත් නිදහස් වෙන්න. ඒක තමයි. නෑ ඒක හරි. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හොඳ ප්‍රශ්නයක් කියන්නේ ඒක ඒ දැන් අපිට අපි හැම දෙයක්ම ටාගට් තියන්න යන්නේ. දැන් අපිට ලෞකික ජීවිතයේ ටාගට් තිබ්බා. ලෞකික ජීවිතයේ තිබ්බානේ මොනවහරි විභාගයක් කරලා යන්න ඕනේ. මේ තත්ත්වයට යන්න ඕනේ. එතකොට අපිට ඒ ටාගට් එක සම්පූර්ණ කරන්න හඹාගෙන යන්න උනානේ. ඊට පස්සේ දැන් අපිට හැම දෙයක්ම හඹා ගිහිල්ලා ඇති වුණාට පස්සේ අපි එනවානේ සත්‍ය සොයන්න ඕනේ කියන එකට. සත්‍ය සොයන්න ඕනේ කියන එකට එනවානේ. හැබැයි ඊට පස්සේ ඒ ඒ ඒක ටච් කරද්දී ඒක හොයාගෙන යද්දී දෙනවා ඒක හොයාගෙන ගිහිල්ලා ලබන එකක් නෙවෙයි. ලෞකික ක්‍රමේ දැන් අපි හැම දෙයක්ම අපිට ලෞකික චින්තනය දැන් තියෙන්නේ. ලෞකික චින්තනයේ හැමදාම අපිට කියන්නේ ටාගට් එකට හඹාගෙන ගිහිල්ලා ටාගට් එක කවර් කරගන්න. ඊට පස්සේ අපි ලෝකෝත්තර මේ ඔක්කොගෙම ගැලවීමක් අපිට ඕනනේ. ඔක්කොගෙම ගැලවීම ඕන නැති නිසා අපි හිතුවා ඒකත් අර විදිහටම කවර් කරන්න පුළුවන් කියලා. අර විදිහටම සත්‍ය කියන එකත් හොයාගෙන ගිහිල්ලා සත්‍ය කියන එකත් නියම සොයාගෙන මං ගියාට පස්සේ කවදරි හම්බෙයි කියලා. ඒ බුදුහාඳුරුව අර අඟුලිමාලට කියපු වචනේ බලන්න. අඟුලිමාලට කිව්වේ අඟුලිමාල මම නතර වෙලා ඉවරයි. ඔබ නතර වෙන්න එතකොට සත්‍ය ඔබ හොයයි. ඔබ නතර වෙන්න. එතකොට සත්‍ය සෙවීම යනු සත්‍ය නොසෙවීමයි. සත්‍ය නොසෙවීම යනු නොසොයා සෙවීමයි. අන ආයෙත් ගෙනිනවා අනිත් පැත්තට. සත්‍ය සෙවීම යනු සත්‍ය නොසෙවීමයි. එතකොට ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් මොකටද මේ සාකච්ඡා කරන්නේ? එහෙනම් නොසොයා සෙවන්න. නොසොයා සෙවීම තුළ අවබෝධය තියෙනවා. ඒක සරල වචනයකට අපි ගේමු. ඉතින් තව පොඩ්ඩක් කියන්නේ බලමු තව ටිකක් ලිහිල් කරන්න මේ කියපු කෑල්ල. මං කියන්නේ අපිට වෙලා තියෙන්නේ නොසොයා සොයනවා කියන එක දෙන්නේ. يعني ඒකින් කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ කියන එක නෙවෙයි. සාකච්ඡා කරනවා, බණ අහනවා, භාවනා කරනවා, ඒත් යමක් තැනකට ළඟා වෙන්න නෙවෙයි. ළඟා වීමක් අවශ්‍යතාවයක් නැහැ. අපි සාකච්ඡා කරනවා එච්චරයි. අපි නිදහසේ කතා කරනවා.